ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව අත්සන්කල ගිවිසුම අනුව මාර්තු 31 වෙනිදා වෙන විට ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 650ක් දක්වා ජූනි 30 වෙනිදා වෙන විට ඒක රුපියල් බිලියන 1300 දක්වා වැඩි කරගත යුතුයි මෙන්න මේ ඉලක්ක දෙකම සපුර ගන්න ආණ්ඩුවට බැරි වීම නිසා තමයි IMF දෙවෙනි වාරිකය ආණ්ඩුවට ලබනු දීමට ප්‍රධානතම හේතුව දැන් ඔන්න ආණ්ඩුව මේ බදු ඉලක්ක සපුරාගෙන IMF සතුටු කරන්න හදන්නේ වක්‍ර බදු වැඩි කිරීමේ විශේෂයෙන්ම ජනවාරි මාසේ පළවෙනිදා ඉඳන් වැට් බද්ද 18 දක්වා වැඩි කරන්න ආණ්ඩුව තීරණය කළා තියෙනවා මතක තියාගන්න මේ 18 වෙන්නේ ගිය වසරේ මුල වෙන විට 108ට තිබ්බ වැට් බද්ද මේක දෙගුණයකටත් වඩා වැඩිවීමක් එහෙම වක්‍ර බදු දැවැන්ත ලෙස වැඩි කිරීමෙන් जीवन वीधम इहल यूर बांडवल तीन इडुनवा बांडवल तीन इडुनाम सुलुपरीमाण निष्पादिक कर्मांतशाल वहल यानवा विरकिया वेडवेनवा आर्थिक अर्बुद अर्बुद तीव्रेनो ऐसा आर्थिक हकीलमीन अवस्थावक वक्रबधु वेडिक्रीमा सीमुले अति आंडुअक्रे अन्वेवन विट बटेर आसियावे अतिवेलातिमेन युधमे तत्ते हेतु ඉන්ධන මිල වැඩිවීම මත සමස්ත ලෝක ආර්ථිකයේම 2024 වසරේ සංකෝචනයකට නැත්තම් හැකිලීමකට නැත්තම් ඍණ වර්ධනයකට යෑමේ අවධානම මතුවලා තිබෙන බවට ආර්ථික විද්‍යාඥයන් අනාවැකි පළ කරන සමයක තමයි ආණ්ඩුව වැට්බද්ද වැඩි කරන්නේ. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වශයෙන් ආර්ථිකයක් ඍණ වෙලා තියෙන අවස්ථාවක ජාත්‍යන්තර වෙළඳ පොලේ බාණ්ඩ මිල ඉහළ යනවා නම් ආණ්ඩුව එක සමනය කරන්න කටයුතු කරනවා මිස ඒක වැට්බද්දත් වැඩි කරලා වක්‍රබදුතාව වැඩි කරලා මේක උග්‍ර කිරීමට කිසිසේත්ම කටයුතු නොකළ යුතුයි එනිසා මෙවැනි වැරදි තීන්දුව අරගෙන 2024 වසරේවත් ලංකාවට ගොඩ යන්න තියෙන අවස්ථාව නැති කරන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා